සුබ සන්ධ්‍යාවක් හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම පබසරි වලේබඩ ප්‍රතිවේදම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කලුගඟ දියවර මංගල්‍ය හා අඹන නව නගරය විවෘත කිරීම ජනපති අතින් දක්ෂින අධිවේගයේ තවත් අධියර දෙකක් හා කඩවත කෙරවල පිටිය ව්‍යාපෘතියත් ජනතා අයිතියට ෆෙඩරල් නිර්මාතෘවරුන්ගේ අසත්‍ය ෆෙඩරල් ගැන මම කිසිම දවසක කතා කරේ නැහැ ෆෙඩරල් කතාවේ කප්පිට තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා තමයි ඒකේ පීතෘවරයා එස්බීගේ ආරක්ෂකීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට ජූලම්පිටිය අමරේට මරණ දඬුවම කලුගඟ ජලාශය දියවර මංගල්‍ය හා අඹන නව නගරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා. අඹන නගරය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා පැවසුවේ මෙවර ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකීන් දෙදෙනා රසායනික පොහොර නොමිලේ ලබා දෙන බවට දී ඇති පොරොන්දුවට තමන් විරුද්ධ බවයි. විසී එක්වන සියවසේ මෙරට වාරි විස්මිතයේ ලෙස හැඳින්වෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කලුගඟ ජලාශයේ දියවර මංගල්‍යය අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් කලුගඟ ජලාශයේ සංචිත දියදහර මුදා හැරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. කලුගඟ ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කර කලුගඟ ජලාශය නිර්මාණය කර තිබෙනවා. එහි සම්පූර්ණ ජලධාරිතාව ඝන මීටර 10,248ක්. ඉන් කලුගඟ පහළ නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කළ පවුල් 3000ක් සඳහා කලුගඟ ජලාශයෙන් ජලය සැපේනවා. පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කළ අක්කර 2000ක පමණ ප්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපීමද මෙමගින් ක්‍රියාත්මකයි. අතිරික්ත ජල ප්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කරනවා. මොරගහකන්ද කලුගඟ සංවර්ධන ව්‍යාපෘති යටතේ මිලියන 1200ක වියදමින් සංවර්ධනය කෙරුණු අඹන නව නගරයේ ජනතා අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි. මොරගහකන්ද කලුගඟ සංවර්ධන ව්‍යාපෘති ආශ්‍රිතව අඹන නාවුල ප්‍රදේශයේ පවුල් 10000කට පමණ සිය සේවාවන් පහසුවෙන් ඉටු කර ගැනීමට මෙමගින් හැකිවනවා. කෝන්ගහවෙල පැරණි ප්‍රාදේශීය රෝහල වෙනුවට සියලු පහසුකම් වලින් සමන්විත නව රෝහල, ගොවිජන සේවා මධ්‍යස්ථානය, සමෘද්ධි කාර්යාලය, පොලිස් මුරපොළ, තැපැල් කාර්යාලය හා නිලසෙවන සේවා පියස ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. සතිපොළ වන සංරක්ෂණ බීට්ටු කාර්යාලය, ලග්ගල ගුරුවෙල ප්‍රදේශයේ වනජීවී බීට්ටු කාර්යාලය මෙන්ම මොරගහකන්ද ජලාශ පරිශ්‍රය තුළ ආකර්ෂණීය අයුරින් ඉදිකළ සංචාරක නිකේතනයද ජනාධිපතිතුමා විවෘත කළා. ඉන් අනතුරුව අඹන නව ප්‍රාදේශීය රෝහලේ පැවති මාධ්‍ය හමුවට එක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ දැනට රට තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතුරින් ජනතාවට ඉහළම ප්‍රතිලාභයක් සැලසුණේ මොරගහකන්ද කලුගඟ ජල යෝජනා ක්‍රමයෙන් බවයි. මොරගහකන්ද කලුගඟ මේ යෝද ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් වගේම චීනය, සෞදි, ක්වේට්, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය මෙවැනි අපේ මිත්‍ර විදේශ රටවල් වලින් ලැබුණු ණය ආධාර ප්‍රදානයන් සමග අපි මේ යෝද ව්‍යාපෘතියට රුපියල් කෝටි 23000කට වැඩිය වැය කරනවා. කලුගඟ සංවර්ධන සමස්ත ආයෝජනය කලුගඟ සඳහා පමණක් රුපියල් කෝටි 3600ක් වෙනවා. මේ නව නගරයට පමණක් සමස්ත ආයෝජනය මිලියන් 1200ක්, ඒ කියන්නේ කෝටි 120ක්. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන යෝජනා ක්‍රම තුල රටේ ජාතික ආර්ථිකයට සහ මහජන සුබසාධනයට වැඩිම ප්‍රතිලාභයක් ප්‍රධානම යෝජනා ක්‍රමය තමයි මොරගහකන්ද කලුගඟ මේ සංවර්ධන යෝජනා ක්‍රමය. දැන් මේ දිනවල රටේ මැතිවරණයක් තියෙන වෙලාව මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න මම අහගෙන හිටියා ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයෝ සඳහන් කරනවා රසායනික පොහොර නොමිලේ දෙනවයි කියලා. රසායනික පොහොර වලින් බැහැර වෙලා කාබනික පොහොර ගොවීන්ගේ කෘෂිකර්මාන්තය සඳහා පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තියකට රට යා යුතුයි කියන එකයි මගේ නම් ප්‍රතිපත්තිය සහ මගේ නම් දර්ශනය. පහුගිය අවුරුදු 3 සංඛ්‍යාලේඛන ගත්තා මේ වන විට අඩුවීමක් පෙන්වනවා. හැබැයි ඒ අතර වාරයේ තමයි මැතිවරණ පොරොන්දු දෙන්නේ රසායනික පොහොර නොමිලේ දෙනවයි කියලා ගොවි මහත්තුරුන්ට. ගොවි මහත්තුරු හරි සතුටු ඇති මේ ගැන කියනවට මම ඡන්ද ඉල්ලන්නේ නැති කෙනෙක් විදියට කියන්න ඕනේ මම නම් මේකට සම්පූර්ණ විරුද්ධයි මේ රසායනික පොහොර නොමිලේ දෙනවට. රසායනික පොහොරත් ඒ වගේම අපි අති විශාල සංඛ්‍යාවක් පිටරටින් ගේන කිරිපිටි ලෝකයේ අද 90%ක් රටවල් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ගොවීන්ට නොමිලේ දෙන්න රසායනික පොහොර ගේනවා නම් රටවල් වලින් ඒ ගේන රටවල් එක්කම ඒ පොහොර නැව් එක්කම වකුගඩුත් නැව් පිටිපස්සෙන් ගෙන්නන එක හොඳයි.
මෙරට මාර්ග පද්ධතියට නව පිටුවක් එක් කරමින් දක්ෂින අධිවේගී මාර්ගයේ 3 වෙනි සහ 4 වෙනි කොටස අද ජනතා අයිතියට පත් කෙරෙනවා. කිසිදු දේශපාලඥයෙකුගේ සහභාගිත්වයකින් තොරව එය විවෘත කිරීම විශේෂත්වයක්. බරවා කුඹුකේ සිට මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය දක්වා වන කොටස මෙසේ විවෘත කෙරුණේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි හා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහල් සූර්යාරච්චි යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් වැටියේ සිට අන්දරවැව දක්වා කිලෝමීටර 15ක දුරක් තුන්වන අධියර ලෙසද අන්දරවැව හරහා හම්බන්තොට මත්තල දක්වා කිලෝමීටර 25ක දුරක් හතරවන අධියර ලෙසද ඉදිකර තිබෙනවා. චීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියට ඇස්තමේතු කළ පිරිවැය රුපියල් බිලියන 103කට අධිකයි. මන්තීරු 4ක් ලෙස එය ඉදිකර තිබෙනවා. ඉදිරියේදී තවත් මන්තීරු 2ක් එකතු කිරීමේ පහසුකම් පවතිනවා. මෙම අධිවේගී මාර්ග කොටසේ අන්තර් හුවමාරු 8ක් පවතිනවා. ගොඩගම, අපරැක්ක, බෙලියත්ත, කහගල්ල, අගුණකොළ පැලැස්ස, වැටිය, සූරීවැව, අන්දරවැව එම මධ්‍යස්ථානයි. දක්ෂින අධිවේගී මාර්ගයේ මත්තල දක්වා දීර්ඝ කිරීමත් සමග කොට්ටාවේ සිට ඇති මුළුතුර කිලෝමීටර 222ක් වනවා. ඒ අනුව කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට පැය 2යි විනාඩි 30ක පමණ කාලයක් ගත වනු ඇත. කොළඹ සිට කතරගමට මෙම මාර්ගයේ ඔස්සේ පැය 3යි විනාඩි 30කින් ගමන් කළ හැකි. මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට ආර්ථික වාසි රැසක් අත්කර දෙනවා. එමෙන්ම මෙය මෙරට ගමනාගමන ශේෂ්ත්‍රයේද දැවැන්ත ඉදිරි පියවරක් වන බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයකල වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගු කොටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. හැටන් මහේස්වත් අධිකරණයයි මෙම තීන්දුව ලබා දුන්නේ. ගිනිගත් හේන කොන්තැල්ලෙන ප්‍රදේශයේ පැවති පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්වීමවලට සහභාගී වී නැවත පැමිණෙමින් සිටින අතරතුරයි මෙම සිද්ධිය සිදු ඇත්තේ. නවලපිටියේ සිට පැමිණි පිරිසක් විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියේදී ඔවුන්ගේ වෑන් රථය ඇමති ආරක්ෂකංශයේ වෑන් රථයේ ගැටි තිබෙනවා. රියානතුරෙන් පසු දෙපිරිස අතර සිදු වූ බහින් බස් වීම දුරදිග යමින් වෙඩි තැබීම සිදු කර ආරක්ෂක අංශයේ පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධීන් තුවාල ලැබූ රවීන්ද්‍ර රෂාන් සහ චරිත් මදුෂාන් යන අය කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මම වෙඩින් හැරයක් ගිහිල්ලා එන ගමන් ආවේ. මම යාළු කට්ටිය හැරයක් ගියේ. ඒ කට්ටිය ගල් වලට දාලා ගැල්ල ළමයි 3 දෙනෙකුත් හිටියා. ඒ කියන්නේ හැරයක් ගිහිල්ලා ඒ කට්ටිය වෙඩින් එකේ ඒ 3 දෙනා දාලා කට්ටිය දාන්න යනකොට තමයි SD දිශානාගේ මාතේ වාහනේ ආවා. එයා කියලා අඳුරගන්න බැරිනවා අපිට. එයාගේ පිටිපස්සෙන් ආපු මේ පොලිසිය කට්ටිය තමයි මගේ වාහනේ සයිකල් අල්ලලි හැප්පුවා. අප්පලේ වල්ලා පොලිසියෙන් කියලා කිව්වා. පොලිසියෙන් කියලා කියලා එහෙම මේ දීමත් වෙන්න කට්ටියම කියලා එහෙම මේ කට්ටිය වාහන වලට රැංකා. එහෙම ගියා යන්න මොකොත් අහිව බැලිලක් නෑ. වාහනේ ගාවලා එහෙම ගියා. ඊට පස්සේ තමයි අපි හරවල එහෙම පල්ලයට එන අතරේ පාර මැද يعني පාර මේන් රෝඩ් එකයි අපේ පාරයි මේ වෙනවා කොල් පිටියේදී මගේ වාහනේ මම මගේ තිබ්බ පැත්තේ දාන්න තියාන හිටියා. අපේ කට්ටිය මුක්කම හිටියා. ඒ කට්ටිය පාර මැද ওই ඉන්නකොට අයිනේ තමයි හිටියේ. SP දිශානායක මාතරත් පාටි සෙට් එකක නැති ඈ ආවා. ඇවිල්ලා ඇවිල්ලා අපිට කතා කරා. ටිකක් කළා කතා කරන ඉඳලා ටිකක් කළා කතා කරනලා එයා නැංගා නැගලා එයා නැග අතරේ තමයි පිටිපස්සේ තිබ්බ KDH එකේ හිටපු මේ ආරක්ෂක මාතෘන්ට කට්ටිය මොකොත් ඇහෙල්ලම් බෙලිලත් මේවා කරේ නැහැ. වෙලියුම් තුනක් තිබ්බා. එකක් මට බිමට වැදලා අතට ආවා. අනිත් එක අපේ මගේ ඇත්ත කීටුපු එක නැහැ කකුල වැදලා යා කරවනෙල්ල හොස්පිටල් එකට ඇඩ්මිට් කරා. එහෙම මං ගිහිල්ලා තුන්වෙනි බුලට් එක කොහෙට කියන්නේ විද්ද පාර කොහෙට කියද්ද නැහැ. කොහමද බුලට් තුනක් තියලා එහෙම යන්න ගියා. මොකොත් ඇහෙල්ලම් බෙල්ල මොකොත් නැතුව. SB දිසානායක ඇමතුමා මේ ස්ථානයේ හිටිය කියලා හොඳටම දැක්කද? SB දිසානායක ඇමතුමා ඇවිල්ලා අපිට මෙහෙමත් කළා තල්ලුක් කරා. කට්ටියට ඔක්කොටම එතන හිටපු කට්ටිය. ගිනිගත් හේන පොලිසිය මකින් සැකපිට අත්අඩංගුවටගත් ඇමති ආරක්ෂකංශයේ නිලධාරීන් දෙදෙනා වෑන් රථ සහ වෙඩි තැබීමට යොදාගත් බවට සැක කෙරෙන පිස්තෝල දෙකද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අධිඉදිරිපත් කෙරුණා.
මේ සිද්ධිය සිදුවීමෙන් අනතුරුව සිද්ධිය සිදුව විගස ඒ ආරක්ෂක නිලධාරීන් විසින් මේ සිද්ධිය පිළිබඳව ගිනිගත් හේන පොලිස් ස්ථානයේ වෙත වාර්තා කරලා තිබුණේ නැහැ. නමුත් පසුව ඔවුන් මේ සිද්ධිය පිළිබඳව තලාතුය පොලිස් ස්ථානයේ වෙත වාර්තා කර තිබුණා. ඉන් අනතුරුව ගිනිගත් හේන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන ඇමති ආරක්ෂක කොට්ටාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම මේ සිද්ධියට අදාළව මේ වන විට ප්‍රකාශ 10කට අධික ප්‍රමාණයක් සටහන් කරලා තිබෙනවා. මේ අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාව අද දින හැටන් ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඒ අනුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඔවුන් දෙදෙනාව නොවැම්බර් 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගරු අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ෆෙඩරල් සංකල්පයේ නිර්මාතෘවරුන් දේශපාලන වාසි වෙනුවෙන් තමන් ෆෙඩරල් ලබා දීමට කටයුතු කරන බව කියමින් අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාතික රණවීර ප්‍රඥාප්තියට අත්සන් කර සමාජගත කිරීමේ ඓතිහාසික වැඩසටහනට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ රට පාවා දීමට හෝ වෙනත් කිසිදු කොන්දේසියකට තමන් යටත් නොවන බවයි. ජාතික රණවීර ප්‍රඥප්තියට අත්සන් කර සමාජගත කිරීමේ ඓතිහාසික උත්සවය කොළඹදී අද පැවැත්වුණා. ඒ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුද ගුවන් නාවික හමුදා මෙන්ම පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආබාධ සහිත රණවිරුවන් හා ආරක්ෂක ශ්‍රේෂ්ඨවල නියලි කාන්තා අංශ මෙන්ම අනිකුත් අංශ සියල්ලම නියෝජනය කරමින් ප්‍රඥප්තියට අත්සන් තැබීම අද සිදු කෙරුණා. උත්සවය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට ඒකීය ශ්‍රී ලංකාව පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි. රටේ ආරක්ෂාව, රටේ නීති හා සාමය ඉදිරියට කරගෙන යාම සඳහා කරන්නා වූ වැදගත් ප්‍රතිඥාවක්. ඒ වගේම විශේෂයෙන්ම අපේ රණවිරු ප්‍රජාවගේ සුබ සාධනය තහවුරු කරන සාක්ෂාත් කරන වැඩපිළිවෙලක් හැටියටයි අපි අද දිනේ මේ රණවිරු ප්‍රඥප්තිය අත්සන් තබලා රණවිරු ප්‍රජාවත් සමග සමාජ කිවිසුමකට එළඹිලා අභිමානවත් ලෙස ඉතාමත්ම ආඩම්බරෙන් තමන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑම උදෙසා ඒ පරිසරය ඒ වටපිටාව නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් අද මේ දියත්වන්නේ. මම ඔබතුමන්ලාට කියන්න කැමතියි කිසිම දවසක ඒකීය ශ්‍රී ලංකාවක් තුලින් අපි බැහැර වෙන්නේ නැහැ. ස්වෛරී ශ්‍රී ලංකාව භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම ඒ අපේ ගමනේ අරමුණු අපේ රටේ ගමනේ අරමුණක් ඒ වගේම අපේ ජීවන ගමනේත් අරමුණ මොනම හේතුවකටවත් ඒ කරුණු කාරණා පිළිබඳව කිසිම කෙනෙක් සමග සාකච්ඡා කරලත් නැහැ සාකච්ඡා කරන්න යන්නෙත් නැහැ. හැබැයි මිත්‍රවරුනි මතක් කරන්නට කැමතියි සජිත් ප්‍රේමදාස කවදාවත් පිටරටවල් වල ගිහිල්ලා 13 ප්ලස් පොරොන්දුුනේ නැත. 13න් ඔබට යන්නට කටයුතු කරේ නැත. කාලයක් තිබුණා අපේ රටේ පිටරට ගියාම 13 ධන කියනවා ලංකාවට ආවම 13 ඍණ කියනවා. පිටරට ගිහිල්ලා එක දිවකින් කතා කරනවා ලංකාවට ඇවිල්ලා තවත් දිවකින් කතා කරනවා. මම කියන්න කැමතියි අපේ මේ ගමන තියෙන්නේ එක දිවයි, එක කටයි, එක ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තමයි ඒකීය ස්වෛරී ඒ වගේම භෞමික අඛණ්ඩතාවය සොරකින දේශපාලන නිදහස රැකගන්න ශ්‍රී ලංකාවෙන් අපි කිසිම බැහැරවීමක් වෙන්නේ නැහැ. දැන් කනගාටුදායක කාරණාව තමයි ඡන්දයක් තිබෙන කාලවකවානුවක් තුළ එවකට බලධාරීන් එවකට ප්‍රබලයින් අද කියනවා සජිත් ප්‍රේමදාස ෆෙඩරල් දෙන්න යනවා. මම කියන්න කැමතියි ෆෙඩරල් ගැන මම කිසිම දවසක කතා කරේ නැහැ. ෆෙඩරල් කතාවේ කප්පිට තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි ඒකේ පීත්‍රුවරයා. පිටරට ගිහිල්ලා විවිධ රටවල් බලපෑම් කරනකොට බියගුළු කමින් නිවට කමින් 13 ප්ලස් කියපු පුද්ගලයා. මම කියන්න කැමතියි මම නම් කාගේවත් කිසිම බලපෑමකට ලක් වෙන පුද්ගලෙක් නෙවෙයි. කාටවත් කොන්දේසි දමන්නටත් බෑ. කාටවත් බලපෑම් කරන්නටත් බෑ. අපේ මේ ගමන තීන්දුවන්නේ අපේ රටේ ස්වෛරීත්වය, අපේ රටේ භෞමික අඛණ්ඩතාවය, අපේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරමිනුයි කියන එක මම කියන්න කැමතියි. මම දන ගහන එක තැනක් තියෙනවා, හිස නමන එක තැනක් තියෙනවා. ඒ තමයි මේ රටේ පොදු ජනතාව ඉදිරියේ මම ඕන වෙලාවක දන ගහන්නම් හිස නමන්නම්. එසේ නැතුව වෙනත් කිසිම කොන්දේසියකට වෙන කිසිම කාරණාවකට සජිත් ප්‍රේමදාස යටත් වෙන්නේ නැහැ. කිසිම දවසක රට පාවල දෙන්නෙත් නැහැ. දිවංගත මගේ පියාණන්ගේ ආත්මේ පාවල දෙන්නෙත් නැහැ කියන එක මම කියන්න කැමතියි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ ජන හමුවක් බදුල්ල වැලිමඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා मगे समाज सेवा गमने मगे पुदु जन सेवा गमने मम अद्दुटु एस देकट देक्क हदवतल देलिच्च महजनता वगे प्रश्न वलट विसनुम लबादी मैं मेही अडंग विला तिबेन्ने हे निसा मे प्रतिपत्ति प्रकाशने ओय वेन खंडायमक लियपु देयक नेमेई मेके ओक्कोम तियेन्ने मगे संकल्प කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය කෙරෙහි තමන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මතුකම බදුරලියේදී පැවැත්වුණා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමා වෙනුයි ජන හමුව පැවැත්වුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ජනරැලිය ඇමතුවා. අපි ප්‍රධාන අවධානයක් යොමු කරනවා කෘෂි කර්මාන්තය වෙනුවෙන් වැවිලි කර්මාන්තය වෙනුවෙන් මේ රටේ 33ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තයෙන් නැත්නම් වැවිලි කර්මාන්තය මුල් කරගෙන මේ ඉතිහාසයේ සංස්කෘතිය හා බැඳුණු දෙයක් තමයි කෘෂි කර්මාන්තය අපේ රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන්න ඒ වගේම පාරිභෝගිකයාගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා අපි ගොවියා වෙනුවෙන් ඒ පොහොර නොමිලේ ලබා දෙන්නට ගොවි ණය කපා හරින්නට ගොවි රක්ෂණ ක්‍රමයක් ගොවි විශ්‍රාම වැටුපක් මේවත් අපි ඉදිරිපත් කළ තියෙන්නේ ඒ නිසා අපි ආර්ථිකයේ අනිත් පැති බලලා තියෙනවා විශේෂයෙන්ම අපි දන්නවාද 70%ක් පමණ මේ රටේ තවමත් ජීවත් වෙන්නේ ග්‍රාමීය ඒ නිසා ග්‍රාමීය සංවර්ධනය ගැන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල විශාල අවධානයක් අපි යොමු කළා තිබෙනවා जन बलवेगे जनाधिपति अपेक्षक अनुर कुमार दिशा नायक महता जय तहवर किरीम वेनुन सांविधानिक जनरलिया बदलपीट प्रदेश जनता विमुक्ति पेरबुने प्रचारक लेखम टेलविन सिल्वा महता मेहिदे अदहास पलकला ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒගොල්ලෝ පටන් ගන්නකොට පටන් ගත්තේ විද්වත් ගතියින් පටන් ගත්තනේ මුල් කාලේ මදන් වියත්මක කියලා. වියත් කීයක්ද බල මන් දන්නේ නැහැ. දැන් වියත් නැහැ. දැන් පොරොන්දු වලට. හැබැයි පොරොන්දු වලට ආවට අඩු ගානේ සහීප් ප්‍රේමදාස මහත්තයාට මේ පුළුවන් තරමටවත් මෙයාට යමක් කියන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දේශපාලන කරපොනේ නෙවෙයි. යුද්ධය අර බරපතල කාලේ අමුදායන් පැනලා ගිහලා රට දාලා ඇමරිකාවෙන් ඉඳලා මේ ඇවිල්ලා අයියා ජනාධිපතිතුමාම ලේකම්කම කරලා ඊට පස්සේ දේශපාලන කරන්නේ. සර් දේශපාලනේ දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මේ දස්ල ඔගොල්ලෝ බලනවා නම් ඔය ප්‍රවෘත්ති බලනවා. ඉඳිට ප්‍රවෘත්ති වලට පෙන්වනවා. මොකද්ද මේ කියන්නේ? කියන දේවල් අපි කාටවත් තේරෙන්නේ ඒ යා දේශපාලන දන්නේ එන් සම්බුද්ධ දකින් දන්න කනට පස්සේ වටේ ඉන්න කට්ටියට කතා කියා දෙන්න කියා දීපු එක මතක තියන් ඉඳලා ආයුවේදිකව කියන්න බෑ ඇයි එකක් දන්නේ අනික තමයි වයස 70 පැනලා ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කරමින් කලාකරු සංසදයේ සංවිධානය කළ ජන හමුවක් හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්ුණා. ඒ කලාකරුවන්ගෙන් ජනතාවට ආමන්ත්‍රණයක් යන තේමාවෙන් කලාකරුවන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. आर प्रेमदास महत्या चंदे इल्लनकोट कथा करे ओय विधियटम तमाई चंद दायकयो गाव देपामुला वेद वेटिला सियल्ल लबा देन्नम कियला अद ओहुगे पुतक
කරන්නේ ඒ චරිතෙම තමයි. අනිත් පැත්තෙන් ඡන්ද ඉල්ලන ගෝඨාභය මහත්තයත්. ඔහු නිදහසට දැන් කියනවා ඔහු මිනි මැරුවේ රාජ්‍ය ආරක්ෂාවට කියලා. එහෙම පුද්ගලයෙකුට ඔබ ඡන්ද දෙන්න යන්නේ. මෙන්න ඔබලට දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. තවදුරටත් හිතන්න දෙයක් නැහැ. බොරු වංචාකාරයෝ දූෂකයෝ තවදුරටත් අපි පවත්වගෙන අපි මේ මඩ ජොහොරුවේ රැගලා ඉන්නවද නැත්නම් මේ මඩ ජොහොරුවෙන් බේරිලා අපි එළියට එනවද කියලා හිතන්න. අනුර කුමාර දිසානෙක වටා එකතු වෙලා අලුත් ජන රැල්ලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ජන රැල්ල ඉන්නේ වැඩි වෙලා 16 වෙනිදා ඡන්දපොලට ගිහිල්ලා මාලිමාව යටතේ ඡන්දය ලකුණු කරලා ජාතික ජනපාලයේ ජයග්‍රහණය කරවන්න කියලා මම විශේෂයෙන් ආරාධනා කරනවා. जनाधिपति वर्णेदी दिमल जातिक संधाने सहाय जनाधिपति अपेक्षक सजित प्रेमदास महताट निलवशेन लबादिन बव अद प्रकाशेट पत्किरुना ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීමට කැපවීමත් සියලු ජනතාව එක්සත් කරමින් සෞභාග්‍ය හා දියුණුව කරා රැගෙන යන බවත් ස්ථාවරව නිරන්තරයෙන් ප්‍රකාශ කිරීම මෙන්ම පැහැදිලි දර්ශනයක් ඇති අයකු වීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කළ බවයි දෙමළ ජාතික සංධානය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙන්නේ. දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන්, ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා, ටෙලෝ නායක ජෙල්වම් අඩේකලනාදන් හා ලොට්නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහතුරුන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබෙනවා. ජනාධිපති වරණයට අදාළව ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, ජෙනරාල් මහේෂ් සේනානායක මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළ බවත් ඉන් ප්‍රධාන පක්ෂ දෙකෙහි ප්‍රතිපත්ති සලකා බැලීමෙන් පසුව කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ බවත් ඒ අනුව සහාය දෙන අපේක්ෂකයා තෝරාගත් බවත් එම නිවේදනයේ දැක්වෙනවා. එක්සත් නොබෙදිනු බෙදිය නොහැකි රටක් තුල සියලු පුරවැසියන්ගේ අනන්‍යතාව පවත්වා ගැනීම හා රැක ගැනීමට හැකි අයකු වීම ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාදී ලෙස කැපවීම අධිකාරීවාදයට හා ඒකාධිපතිත්වයට විරුද්ධ වීම රාජ ආයතන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය මෙන්ම ආරක්ෂක අංශවල නිදහස ආරක්ෂා කිරීම මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආගම් හා ජාති ભેද පසකලා සාධාරණත්වය හා සමානාත්මතාව සහිත සමාජයක් ගොඩනැගීමට හැකි අයකු වීම දෙමළ ජාතික සංධානය සැලකූ මූලික කරුණු වනවා. ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපේක්ෂකයන් දෙදෙනාම පොරොන්දු රැසක් ලබා දී තිබුණද ඒ කොතරම් දුරට ඉටු කළ හැකිද යන්න බලා සිටීමට සිදුවනු ඇති බවද එම නිවේදනයේ සඳහන්. අපේක්ෂකයන් දෙදෙනාම නියෝජනය කරන පක්ෂ දෙකටම දූෂණ චෝදනා එල්ල වී ඇති බවත් ශ්‍රී ලංකාව තවදුරටත් පැවතීමට නම් දූෂණය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු බවත් දෙමළ ජාතික සංධානයේ සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව පසුගිය කාලයේ හා අනාගත ක්‍රියාවන් මෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශ සලකා බලා දෙමළ ජාතික සංධානය, ඉලංගේ තමිල් අරසු පක්ෂය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීම සඳහා තම වටිනා ඡන්දය ලබා දෙන ලෙසයි. විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා අදහස් පළ කළා. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් මේක සඳහන් කරලා තියෙනවා විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ ලකුණු ක්‍රමයේ මධ්‍ය අංකණය හෙවත් ඉසට් ස්කෝ සඳහා දිස්ත්‍රික්ක පදනම යොදා ගන්නත් එක් දිස්ත්‍රික්කයක තිබෙන ප්‍රධාන ජනප්‍රිය පාසලට අමතරව දුෂ්කර පාසල්වල ශිෂ්‍යයන්ට ඒ නිසා ඇතිවන අසාධාරණය. දැන් මේ කරන්න හදන වැඩේ ඉසට් ස්කෝ ක්‍රමය නවත්තලා දුෂ්කර පාසල් ශිෂ්‍යයන්ටත් එන්න පුළුවන් විදියට ක්‍රමයක් හදනවා කියලා කියනවා. මේකද කරන්න ඕනේ? එහෙම නැත්නම් මේ අපි හදාගෙන යන විදියට මේ දුෂ්කර පාසල් ක්‍රමය නැති කරලා දියුණු පාසල් මට්ටමට දුෂ්කර පාසල් ටිකක් ගේන එකද කරන්න ඕනි කියන එක මේ රටේ ජනතාවගෙන් මම අහන්න කැමතියි. මම හිතන්නේ මේගොල්ලෝ කැමති හැමදාම දුෂ්කර තත්ත්වයේ තියනවනේ. අපි ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති පටන් ගත්තේ මේ දුෂ්කරතාවය නැති කරන්න. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියන විදිහට මේ දුෂ්කර පාසල් වලට කෝටා එකක් කෙන විදිහට නැත්නම් දුෂ්කර පාසල් වලටත් ක්‍රමවේදයක් හදලා මේ ඉසට් ස්කෝ එක ගලපන්න. මේ හදන්න ක්‍රමය අනුව නැවත වැඩසම්මුඛයට යන්න හදන්නේ. දුෂ්කර පාසල් අනුව ශිෂ්‍යයන්ට නව විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ විශ්වවිද්‍යාලයට අතුලත් කරගන්න ගියොත් දෙයියන්ගේ පිහිටයි. මේගොල්ලන්ට බලයට ඉන්න බැරි නිසා පසුගිය වසර 4ක කාලය තුල වත්මන් රජයේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අපි මේ ගොඩක් ඒවා කරලා තියෙනවා අය අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඒක අද රටේ පක්ෂ පාට බේදකින් තොරව පිළිගන්නවා පාට බාල ඇහුවොත්. පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරයේ අධ්‍යාපනය ගැන තමයි වැඩිය ફોකස් කරලා තියෙන්නේ. ඒකට මොකද හේතුව? අධ්‍යාපනයේ වැඩ කරලා මිනිසුන්ට දැනෙනවා. සුරක්ෂා දීලා වසර 13 අධ්‍යාපනය කරලා ළඟම පාසල හොඳම පාසල කරලා ඒ වගේ විභාග දෙපාර්තමේන්තු ප්‍රතිවහගත කරලා දැන් එක ප්‍රශ්න පත්‍රයක් පිට වුණාද පහුගිය අවුරුදු 5 තුල. ඉස්සර හැමදාම පිට වෙනවා. ඉසට් ස්කෝ හදාදි ප්‍රශ්න. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ජාතික අධ්‍යාපන ආයතනයේ යවත් කාලන කරන අපේ පාඩමාලා. මේ ඔක්කොම අපි අලුත් වෙනසකට ඇති කරා. ඒ නිසා
තමයි හැම එකටම ළමයි දා ගන්න ඇඩ්වර්ටයිස්මන්ට් වලට හැම එකම අධ්‍යාපනය ගැනම කියනවා අධ්‍යාපනය ගැන වැඩියෙන් කතා කරනවා ඒකට හේතුව මේ අපි කරපු දේවල් පහුගිය අවුරුදු පහ තුළ රටට දැල්ලා තියෙනවා ජනතාව ඒක දන්නවා ඒ නිසාම මේගොල්ලන්ට ඒක අභියෝගයක් වෙලා තියෙනවා ජනාධිපති අපේක්ෂකින්ගේ පරිසර ප්‍රඥප්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කතිකාවක් කොළඹදී පැවැත්ුණා පරිසර යුක්ති කේන්ද්‍රයයි මෙය සංවිධානය කර තිබුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්‍රම මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් සමන්ත විද්‍යාරත්න මහතාත් තම ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ මෙහිදී අදහස් දැක්වුවා තවත් අපේක්ෂකින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා හැම විටම සංවර්ධනයක් එක්ක අපිට සංවර්ධනය නවත්තන්න බෑ. හැබැයි සංවර්ධනයේ පරිසරයට වෙන හානිය මෙච්චරයි කියලා ගණනය කරලා ඒ හානිය යාවත් කිලිම සඳහා ඒක කොස්ට් එකට එකතු කරන්නේ. යන වැඩපිළිවෙල කියන තිරසර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරගෙන කටයුතු කරනවා. පරිසරයට කාබන් ඩයොක්සයිඩ් දෙන කට්ටිය, පරිසරය විනාශ කරන කට්ටිය දීලා ඒගොල්ලෝ ගෙනාපු ඒගොල්ලෝ ගිරුදේ නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය අරමුදලක් මගින් මේ කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ප්ලාස්ටික් කවර ගේනවනම් ප්ලාස්ටික් නැති කරන්න එයා වීදම් කරන්නේ. බොහෝ වෙලාවට සම්ප්‍රදායිකව පරිසර විෂය විදිහට සැලකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක පරිසර දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් නියාමනය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පමණයි. නමුත් මෙවර සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශයේම හරිත ප්‍රතිපත්ති ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කළා. අපි ඒකට කිව්වේ සර්ව ආණ්ඩුකරණයට හරිත ප්‍රවේශයක්. මිනිසුන්ගේ ක්‍රියාදාමයන් පරිසරය හා ස්වභාවික සම්පත් වෙත බලපාන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. තෙත් කලාප, කෘෂි කලාප, රජයේ ඉඩම්, සත්ව සහ ජීවි සම්පත් ආරක්ෂා වන පිරිසිදු සෞඛ්‍ය සම්පන්න ජීවත් වීමේ පරිසරයක් ගැන අපි ප්‍රමුඛත්වය ලබා දීමට මෙහි සාකච්ඡා කරලා තිබෙනවා. මේ ගෙන එන ප්‍රතිපත්ති මගින් අපි මේ හුස්ම ගන්න වාතය ටික අපිරිසුදු වෙනවා නම් අපි පානය කරන ජලය ටික අපිරිසුදු වෙනවා නම් අපි ගන්න ආහාර පාන වලට වසවිස එකතු වෙනවා නම් අපේ හරිත ගහණය අඩු වෙනවා නම් මං හිතන්නේ ඒ ප්‍රතිපත්ති අපිට ඕනෙම නැහැ. අපි බලන්නට අවශ්‍යයි මේ ජනාධිපතිවරණයට එන නායකයා ඉදිරිපත් වෙන පුද්ගලයා ඇත්තටම පරිසරයට සංවේදී පුද්ගලෙ ඔහු පරිසරය සම්බන්ධයෙන් සංවේදී වෙලා තියෙනවද නැද්ද? අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කතා කරීමේදී අපි දකිනවා අද රටේ ලෝකෙ ගියත්ම පරිසරයේ තියෙන දෙවන්ත අවධානය. අපේ රාජ්‍ය සම්පත් මුදල් විතරක් නෙවෙයි අවභාවිතා වුණා. පරිසරය අවභාවිතා වුණා. අපි එහිදී සලකා බැලුවා පරිසරික යුක්තිය සහිත ප්‍රතිපත්තියක් හදා. පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාවයේ රැක ගැනීමට ක්‍රියා කරන්න ඕන කියලා අපි සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ මාර්ග සිතියමෙහි නව සංදිස්ථානයක් සටහන් කරමින් කොළඹ පිටත වටරව් මාර්ගයේ කඩවත සිට කෙරවල පිටිය දක්වා කොටස අද විවෘත කෙරෙනවා. ඒ අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කිලෝමීටර් 9.6 කින් යුත් මෙම කොටස හෙට දින සිට මහජනතාවට භාවිත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, රවි කරුණානායක යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී පළමු ප්‍රවේශ පත්‍රය ලබා ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාර්ගයේ ගමනාගමන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කළා. එහිදී උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා අද දක්ෂින අධිවේග මාර්ගයේ කොටස් විවෘත කිරීම ගැනත් මම ඇමතිතුමාටත් යමාත්‍යංශයේ සියලු දෙනාටමත් මගේ ප්‍රශංසාව ලැබලා දෙනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ ස්ථානයේ ඉඳන් කටුනායකයේ ඉඳන් අපිට හම්බන්තොට දක්වා ගමන් කරන්න පුළුවන්. මේ ගැන අපි ඉස්සෙල්ලම හිතුවේ 2002 දකුණු අධිවේග මාර්ගය ආරම්භ කරද්දී මහනුවර ඉඳන් කොළඹ දක්වා, කොළඹ සිට හම්බන්තොට දක්වා මේ අධිවේග මාර්ග ක්‍රමවේදී උඩ තමයි අපේ අලුත් ආර්ථික ශාස්ත්‍රයේ පළවෙනි අධිරය ඇති කරන්න. මේ මාර්ග පද්ධතිය නැගෙනහිරට ගෙනියන්න. කුරුණෑගල, දඹුල්ල ඒ වගේම තිරුකොණාමලේ එකතු කරන්න. දැන්ටම තිරුකොණාමලේ වරාය දියුණු කරන්නට වැඩසටහන අරගෙන කප්පල් තුරේ අක්කර 1000ක් කරන් තියෙනවා කර්මාන්ත කලාපෙන. මේ මහාම අධිවේග මාර්ග පැමිණියාම තිරුකොණාමලේ කොළඹ හම්බන්තොට එකතු වෙනවා වරායවල. ඒ නිසා අපි දැන් ක්‍රියා කරන්න ඕනේ විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කරන්න. ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කරන බව අලුත් පරපුර සංවිධානයේ පවසනවා. මත්තරමුල්ලේදී අද පැවති මාධ්‍ය හමුවකදී අලුත් පරපුරේ සමාජිකයින් මේ බව කියා සිටියේ.
ජාතික ජනබල වේගය කියන්නේ පුද්ගලයෙක්ගේ න්‍යාය පත්‍රයකටවත් නැත්නම් පක්ෂයක න්‍යාය පත්‍රයකටවත් සිදු කෙරෙන වැඩක් නෙමෙයි. මේක වැඩපිළිවෙලක් ඇත්තටම. මේ වැඩපිළිවෙල මේ මොහොතේ මේ රටට තාම හිතකර වැඩපිළිවෙල විදිහට අලුත් පරපුර සංවිධානයේ අපි විශ්වාස කරනවා. ඉතින් එහෙනම් අපේ සහය මේ මොහොතේ ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට පළ කිරීමට සඳහා අපි වැඩ කරනවා. පැහැදිලි ලෙසම ජාතික ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතු වලදී මේ රට නවම් මගකට ගැනීමේ සියලුම ශක්තීන් වලින් පෝෂිතයි. අපි මේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පත්වන ජනාධිපතිවරයා හරහා යම් කිසි දේවල් බලාපොරොත්තු වෙන දේශපාලන ව්‍යාපෘතියක් නෙමෙයි. අරමුණ සාක්ෂාත් වෙන තුරු සටන් වදින ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න සංවිධානයක් කියන එක මේ වෙලාවේ ජනතාවට කියනවා. සමාජයට හිතකර එහෙම නැත්නම් මිනිසුන්ට හිතකර අනපනත් සම්මත කර ගැනීම වලදී එහෙම නැත්නම් දේශපාලන ප්‍රතිසංස්කරණ වලදී මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා දීමේදී ඉතාම ක්‍රියාශීලීව වැඩ කරපු සහ මේ රටේ බහුතරයකගේ ආදරයට ලක්ුණු පුද්ගලයෙක් විදියට අනුර කුමාර දිසානායක සහෝදරයා අපි හඳුරගෙන තියෙනවා. ඉතින් මේ මොහොතේ කවුරු හරි කියනවා නම් අපි කොහොමද ජයග්‍රහණය කරන්න කියලා අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉහළින්ම තියෙනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් කර තරුණ ප්‍රඥාප්තිය හරහා රටේ තරුණයින්ගේ අනාගතයට නෛතික රැකවරණයක් ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ හෝමාංග මාසන සංවිධායක එරන්ද වැලියන්ගේ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. මේ රටේ 2015ට පෙර තිබ්බේ නිල් බලකාය තාරුණ්‍යට හෙටක්. ඒ නිල් බලකාය තාරුණ්‍යට හෙටක් තුලින් තරුණ ජීවිත අනාථ කළා. අද තරුණ සජිත් ප්‍රේමදාස තරුණ ප්‍රඥාප්තිය තුලින් මේ රටේ තරුණයන්ගේ බලාපොරොත්තු වලට නෛතික රැකවරණයක් දීලා ඒ බලාපොරොත්තු සනාථ කරලා තියෙනවා. අපි දන්නවා පොහොට්ටුවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රචණ්ඩත්වයත් එක්ක. ඒක අතීතයේත් එහෙමයි වර්තමානයේත් එහෙමයි. හොඳම සාක්ෂිය තමයි ඊයේ දිනේදී එස්පී දිසානායක මන්ත්‍රීතුමාගේ වාහනය ඉදිරිපිට යම් ආකාරයක බාධාවීමක් වුණා කියලා තමන්ගේ ආරක්ෂක පිරිවර සමග එතන ඉන්න තරුණ තරුණියන්ට වෙඩි තියලා තියෙනවා. අද ඒ සියලු දෙනා රෝහල්ගත වෙලා ඉන්නේ. සුදු ඇඳගෙන කොක්කු වගේ හිටියට යක්කු කවුද කියලා මේ රටේ තරුණයෝ දන්නවා වගේම ඊයේ දිනේදී ඒ යක්කුන්ගේ මූණ මේ රටේ මිනිස්සුන්ට ගෝඨාභය මහත්තයාගේ දේශපාලන කඳුරේ ඉන්න එස්පී දිසානායක පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා. මේ ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරලා මාස 3ක් ඇතුළත මේ ප්‍රඥාප්තියට අදාළ කාරණා රටේ නීතියක් බවට පත් කරන්න තරුණ සමාජයත් එක්ක ගිවිසුමකට එළඹෙච්ච පළවෙනි ජනාධිපති අපේක්ෂකවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඔබ කඩේ යවන්න නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. රටේ තීන්දුව ගනිද්දී තරුණයන්ට මේ අවස්ථාව ලැබෙන්න ඕන. ඒ අවස්ථාව ලබා දුන්නොත් තමයි තරුණයන්ට රටේ තීන්දුව ගන්න අවස්ථාවට තරුණයන් වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. මේ සඳහා කතා කරන්න පුළුවන් එක්කෙනෙක් හැටියට මම දකින්නේ, අපි දකින්නේ, මේ තරුණ සමාජය දකින්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත්. ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රජයේ සේවකින්ට අද දිනේද ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණා. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට තම සේවස්ථානයේ පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා දී තිබුණා. පෙරවරු 7 සිට පසරු 4 දක්වා කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබූ බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ඉල්ලුම් කළ සියලු රාජ්‍ය සේවකයින්ට පසුගිය මස 31 සහ මේ මස පළමු වනදා ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. පොලිසිය හා මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණේ පසුගිය 4 සහ 5 වන දින තුලයි. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 659317 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ විමසා බැලෙන විශේෂ හමුවක් කොළඹදී අද පැවැත්වුණා. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සංවිධානය කර තිබූ මෙම සංවාදයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී සිටියේ නැහැ. අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමටද අපේක්ෂකයන්ට අවස්ථාව උදා වුණා. අපි හිතනවා මේ මුදුකාංග වෙළඳපොළ අපේ ලෝකේ විශාල වෙළඳපොළක් අත්පත් කරගත හැකි කියලා. අපේ සැලැස්ම තිබෙනු වසර 5ක් ඇතුළත මුදුකාංග වෙළඳපොළේ ඩොලර් බිලියන 15ක ආර්ථිකයක් අපිට හිමි කරගත හැකි කියන දැඩි විශ්වාසයක් අපි තුල තිබෙනවා. So as far as fiscal policy is concerned, the most important aspect is to provide the businesses, private entrepreneurs, with a conducive environment through tax breaks, reducing the tax burden, and simplifying the tax structure. We all have accepted the famous dictum
that higher taxes leads to retardation of entrepreneurship, which in turn leads to lesser economic growth. So I think it is vital and important to reduce the tax burden on the wealth-generating businesses, both big, medium and small, and free them up to be innovative, to be smart. So you're giving a commitment that you'll knock down the taxes, right? Of course. Yeah. My manifesto says so. Yeah. And I think we should put our hands together for this. ගොඩාබේ රාජපක්ෂ මහතාට සහාය පළ කරන දේශපාලන පක්ෂවල තරුණ නියෝජිතින්ගේ මාධ්‍ය හමුවක් රාජගිරියේදී පැවැත්ුණා. ඔහුගේ කාලේ කියමනක් තිබුණා සිරිපාදේ තුන් පැත්තකින් නැග්ගත් අපි අවසානයේදී උඩමළුවේදී හමු වෙනවා කියලා. ඒ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක කොමියුනිස්ට් පක්ෂය, ඒ වගේම පිවිතුරු හෙළවරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ වැනි පක්ෂ සංවිධාන මේ රටේ ප්‍රශ්න අඳුරගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඉදිරියට රැගෙන යාම සඳහා අවශ්‍ය අවියායුධ ආම්පන්න ලෑස්ති කර ගනිමින් මෙම මෙහෙයුමට අපි ඔක්කොම අද ඒ වාම ප්‍රගතිශීලී බලවේගය එක වේදිකාවකට ඇවිල්ලා ඉන්නවා. ආසියාවේ රටවල් 50ක් තියෙනවා. ඒ රටවල් 50 අතරින් 1948 ජපානයේ අංක 1 වෙනකොට ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් දෙවෙනි තැන හිටියේ. නමුත් අද අවුරුදු 71කට පස්සේ ඒ රටවල් 50 අතරින් අද ශ්‍රී ලංකාව ඉන්නේ ආර්ථිකමය වශයෙන් 25 වෙනි තැන. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි නවීන තාක්ෂණය සුදුසු මොහොතේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ඒ අවශ්‍ය සිස්ටම්ස් හැදීම සඳහා භාවිතා නොකිරීම. ඒකට දේශපාලඥයෝ වගේම නිලධාරීන් වග කියන්න ඕනේ කියලා තරුණ වේදිකාවට අපි විශ්වාස කරනවා. ප්‍රචාරණය මත පදනම් වුණු වංචා සහගත දේශපාලන ක්‍රියාවලියක් නිසා අද මේ රටේ තරුණයෝ සමස්ත දේශපාලනයටම සමස්ත දේශපාලන නියෝජිතයන්ටම පාර්ලිමේන්තුවටම වෛර කරන, සාප කරන, බැනවදින දේශපාලනය ප්‍රතික්ෂේප කරන ඉතාම කනගාටුදායක අවාසනාවන්ත අවස්ථාවක් බවට රටපත් වෙලා තියෙනවා. මේ අවුරුදු 5 ඇතුළත 40,000ක් තරුණ තරුණිය 88 දී වගේ මැරුණේ නැති වුණාට නොමැරි මැරුණ මේ ආර්ථිකය මේ අසමත් රාජ්‍ය වැඩපිළිවෙල ඇතුලේ ජාතිවාදී හා පැසිස්ට්වාදී හරහා මිලිටරිවාදී පාලකෙක් වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා උත්සාහ දරන බව වාම සහයුක්තා කේන්ද්‍රයේ සම කැඳවුම් කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. මේ ජනාධිපතිවරණයේ අතිශය තීරණාත්මක වන්නේ එය ජයග්‍රහණය කරන්නේ කවුද කියන කාරණය නෙමෙයි. මේ ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක වන්නවා පරාජය කරන්නේ කවුද කියන කාරණය. අපි 2015 මේ රටේ වාමවාදීන්, මේ රටේ මධ්‍යස්ථ ප්‍රජාතන්ත්‍රවාදීන්, මේ රටේ බුද්ධිමතුන් මේ සියලු දෙනා අපි 2015 කරපු ඒ කාර්යභාරය අදටත් වළංගුයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තිබුණු බලවේගයටත් වඩා අතිශය තීරණාත්මක වීමට බලපාන ප්‍රධාන කාරණා තුනක් තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වුණු ජාතිවාදී පරිසරය සහ මානසිකත්වය. ඒ භීතිය කවුද ඒවා සඳහා කටයුතු කළේ? කවුද ඒවා මෙහෙව්වේ? කවුද ඒ පෝෂණය කිරීම සඳහා පිටිපස්සෙ හිටියේ? සමාජ මාධ්‍ය සහ ඔවුන්ට හිතවත් මාධ්‍ය ආයතන මෙහෙවමින්, ඉතා මිත්‍යා පුවත් මවමින්, ප්‍රවෘත්ති සාකච්ඡා විකෘති කරමින් ජාතිවාදය අවුස්සපු ආකාරය අපි දැක්කා. ඒ සියලු දෙනාම මේ පොහොට්ටුවේ බලවේග බව අපි දැක්කා. ඔබට මතක නම් ඒ බෝම්බ ගිහිල්ලා දානවා ඉස්කෝලේ ඉස්සරහා ජාතිවාදය අවුස්සන්න, ආගම්වාදය අවුස්සන්න, අන්තවාදය අවුස්සන්න. අන්තිමේදී වුන් තහවුරු වුණා මේ පොහොට්ටුවේ සමහර අය ප්‍රාදේශීය සභාවල සභාපතිවරු, ප්‍රාදේශීය සභාවල පළාත් පාලන නියෝජිතයෝ, මේ වගේ පන්තියක්. ඒ නිසා මේ ජාතිවාදී මානසිකත්වය නිසා ෆැසිස්ට්වාදී ආඥාදායක ජනාධිපති අපේක්ෂකෙක් මතු වෙලා තිබෙනවා. ඒ අපේක්ෂකයා සමගෙන මිලිටරිවාදී, ඒ අය ප්‍රසිද්ධියේ රහසින් නෙමෙයි සම්මන්ත්‍රණ තියලා කියනවා. මානව හිමිකම් ගැන කතා කරන අය, ව්‍යවස්ථා ගැන කතා කරන අය, සිවිල් අයිතීන් ගැන කතා කරන අය, මේ සියලු දෙනා ප්‍රසිද්ධියේ එල්ලා මරණ බවට තර්ජනය කරනවා. මේ රටේ මානව හිමිකම් කොමසාරිස් වරිය ඇයට එරෙහිව ඔවුන් කියන අපේ ආණ්ඩුවක් යටතේ මේ මානව හිමිකම් කොමසාරිස් වරියට නඩුව අහලා ජීවිතාන්තය දක්වා හිරගෙට යවනවායි කිව්වා. මෙහෙම තර්ජනය කරන අය. ඒතර මෙවැනි බලවේගයක් මතුවෙමින් තිබෙන්නේ
ක්‍රීඩාවතුල දූෂණය තුරන් කිරීම සඳහා වන කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා එල්ලවන බාධාවන් පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද විවාදයක් ඇති වුණා. එහිදී අදහස් දක්වූ මන්ත්‍රීවරුන් නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා වෙන ක්‍රමවේදේ ක්‍රමයට අනුව කටයුතු කරනවා නම් ඒක කල්දාලි වෙලා අනිත් දවසේ ගන්න පුළුවන්. මොකද අදසි. අද අපි ඉදිරිපත් කරන්නේ රෙගුලාසි සහ අපි පනතකුත් ඉදිරිපත් කරා මේ ක්‍රීඩාවෙන් දූෂණය අයින් කරන්න. මේ මේක පාර්ලිමේන්තුව ඇතුලේ මේ සූදුකාරයන්ට සහයෝගයක් දෙන ගේමක් තියෙනවා මේක ඇතුලේ. අද මේ කියන්න ඕනේ මේක මේ ක්‍රීඩාවෙන් සූදු අයින් කරන්න කරපු වැඩක්. ඒතකොට ඕවර්සයිට් කමිටි එකේ පාස් වුණා මේ පනත. හැබැයි දැන් අද ඇවිල්ලා තියෙන්නේ රෙගුලාසි ටික. මේ මාස ගාණක් මහන්සිලා කවුරුත් කරපු නැති එකක් පාර්ලිමේන්තුවේ. මේක පනතක් ඇරෙට දඩුවම් කරන්න. ක්‍රීඩාවෙන් වංචාව දූෂණය අයින් කරන්න පනතක් ගන්නකොට මේක පාර්ලිමේන්තුව ඇතුලේ ගේමක් තියනවා කියන එක පහදිලෝ මෙතන කියන්න ඕනේ. මොකද්ද මේ කරන්න හදන්නේ? ප්‍රමාද කිරීම. මොකද මේක කවුරුහරි හොරෙක් ආරක්ෂා කරන්න කාටරි උමනාවක් තිබීම. වෙන කිසි දෙයක් නැහැ. පහදිලෝ ICC ගෙන් තියනවා ලියුමක්. මේ මේ ක්‍රීඩාවට කොච්චර මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිහෙක් කොච්චර හොරකම් කරලා දිනනවද? මේක ලංකාවේ ක්‍රීඩාවෙන් අයින් කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ දෙන්නේ නැත්තම් ලංකාව ගැන තව මොන කතාවක්ද තව තියෙන්නේ? ක්‍රීඩාවෙන් දූෂණය තුරන් කිරීම හා සම්බන්ධ කෙටුම්පත ඉතාම වැදගත් එකක්. ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් වගේම අනෙක් ක්‍රීඩාවලටත් වැදගත්. ඒතර ඒ පනත සම්බන්ධ සම්පූර්ණ කාර්යපටිපාටිය සම්පූර්ණ වෙලා න්‍යාය පත්‍රයට එන්න තිබුණේ. එහෙම එන්න තිබියදී ඒක න්‍යාය පත්‍රයට ආවේ නැහැ. කාර්ක සභාවෙන් අනුමත නොකරපු ගැසට් නිවේදනය න්‍යාය පත්‍රයට ආවා. ඒතර මොකද්ද මේක උනේ? ප්‍රමාද දෝෂයක්ද? හිතාමතාද? එහෙම නැත්නම් කාගේ හරි බලගතු පුද්ගලයෙකුගේ මේ ප්‍රශ්න හා සම්බන්ධ පුද්ගලයෙකුගේ බලපෑමට යටත්වද අද මේක සම්මත කරා නම් රටට හොඳයි. මේක කොන්දක් තිබුණේ එකම ක්‍රීඩාමත්තුමා හරින් ප්‍රනාන්දුමත්තුමා විතරයි මේ හොරුන් අයින් කරන්න ඕනි කියන එක. අඩුගානේ පනත තියෙනකොට ඔබතුමාලා පොඩ්ඩක් මේකට උදව් කරන්න. මම ක්‍රීඩකයෙක් හැටියට කතා කරන්නේ. පොඩක් ඉන්නහගෙන ඉන්න. මේ ක්‍රීඩාව විනාශ කරලා තියෙන්නේ. ඒකයි මේ අමත්තුමා මේක ගෙනල්ලා තියෙන්නේ. ඔබතුමාලා වැදගත් අමතිවරු ඒක හොරුන් ආරක්ෂා කරන්න හදන්න එපා. ඔබතුමාලගේ විපක්ෂ නායකතුමා දාන කෝප් එකට ඒ මිනිහව. මොකද්ද මේකේ தත්තේ? ඔබතුමාලා කතා කරනවා මේ හද රට හදන්න එනවා කියලා. මොන රටක් හැදිලද්ද? ඔබතුමාලා මීට වඩා කල්පනා කරන්න. එන හැම ක්‍රීඩා අමතිවරයාටම ඒ ආසන වලට සල්ලි දීලා පගා දීලා නවත්තනවා. මෙතුමාට කොන්දක් තිබුණා මේ පනත ගේන අනිවාර්යම ක්‍රීඩකේ අන්තිමට දුක් විඳින්නේ. මේ පරිපාලනය කරන මිනිස්සු ඇවිල්ලා හොරකම් කරලා සූදු කෙලිලා තරග පාවා දීලා අන්තිමටම කාගේ හරි ක්‍රීඩකේ කියන්නේ. මේ රටට මම කියනවා මෙන්න මේ දූෂිතයන්ව එන්න දෙන්නත් එපා කියලා. ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී මිරිස්කුඩු ප්‍රහාර එල්ල කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් සිදු කෙරුණා. මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකතුමා නිර්දේශ කරපු ඒ වැරදිකරුවන් 54 දෙනෙක් ඉන්නවා. එතකොට ඒකට අදාළ පාර්ලිමේන්තුවට ගත හැකි තීන්දුව තිබෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලත් නැහැ. මමත් එකඟ වෙනවා පාර්ලිමේන්තුව තුළ යම් සිද්ධියක් ඇති වුණා ඒක අපි ඔක්කොම දැක්කා. පුද්ගලයන් 54 දෙනා සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ඉක්මනට ගන්න ඕනේ නැත්නම් ජනතා විශ්වාසය නැති වෙනවා පියවරක් ගන්න නැති එක. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරලා විනාශ කරලා ඇත්තටම රටේ ජනතාවගේ සම්පූර්ණ අප්‍රසාදයට පත් වෙච්ච ලංකාවේ කළු පැල්ලමක් ඇති වෙන සිද්ධිය තමයි පාර්ලිමේන්තුවේ. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව සියලු දෙනාම එකඟ වෙ යුතුයි. මොකද මින් ඉදිරියට මේ රටේ මෙවැනි දේවල් මේ පාර්ලිමේන්තුව සිදු නොවිය යුතු නම් අපි අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් වැරදි කරපු ඒ සියලු දෙනාට දඬුවම් ලබා දෙන්න මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඒ සම්මත කරගන්න ඕන. ක්‍රියාවට සම්බන්ධ වෙච්ච කිසිම මන්ත්‍රීවරයෙකුට මේ දින 52කට අදාළව ඔබතුමාගේ අසුනේ වාඩි වෙලා බයික් කඩලා දාලා පහර දීලා ඔබතුමාට පහර දීලා පුටු වලින් ගහලා ඒ වගේම පොලිස් නිලධාරීන්ට කනට ගහලා සියල්ලම කරපු කිසි කෙනෙක්ට නිශ්චිතව දඬනයක් නැහැ. දැන් මේ පිළිබඳව වරප්‍රසාද කාර්ග සභාවේ මමත් සමාජිකයෙක් අපි අවස්ථා කීපෙකදී සාකච්ඡා කරා. ඒ නිසා මම කියන්නේ මේ කාරණේ පිළිබඳ ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරන්න ඕනේ. අනිකාර මිලිස්කුඩු සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කළා ඒක ඒක පොලිසිය විසින් නීතිපති විද යම් යවලා තියෙනවා. ඉතින් තීරණ ගන්න එක මට ඒක නෙවෙයි ඔය ගන්න බෑ නීතිපති ක්‍රියාදාමයක් ගන්නවා කියලා අපිට දන්නවා තියෙනවා. දිට්ඨ ඝාතන චෝදනාවකට වරද කරවූ ගීගන ගමගේ අමල්සිරි හෙවත් ජුලම්පිටි අමරේ නැමැත්තාට තංගල් මහාධිකරණය මරණ දඬුවම නියම කළා. තවත් අඩු කිහිපයක් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. දෙදහස් දොළහ වසරේ ජූනි මාස 15 වනදා කටුවන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දේශපාලන රැස්වීමකදී පුද්ගලින් දෙදෙනෙකුට වෙඩිතබා ඝාතනය කළ බවයි ජුලම්පිටි අමරේ නැමැත්තාට චෝදනා එල්ල වී තිබුණේ. එහිදී තවත් පුද්ගලයෙකුටද තුවාල සිදු කර තිබුණා. ඔහුට එරෙහිව පවරා තිබූ නඩුව තංගල්ල මහාධිකරණයේ හමුවේ විභාගයට ගෙනුණු අතර අදාළ ඝාතන චෝදනාවට ජුලම්පිටි අමරේ නැමැත්තා වරදකරු බව නිගමනය කරමින් තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා ඔහුට මරණ දඬුවම නියම කළා.
මැතිවරණ සමයේ නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කරන පෝස්ටර් සහ කටවුට් වලින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට සම්පාදනය කර ඇති නීති රීති වලට ජනාධිපතිතුමා අත්සන් තබා ඇති බව නීතිපතිවරයා අභිහාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව එම රෙගුලාසි ඉදිරි දිනවලදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පෝස්ටර් සහ කටවුට් වලින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන 13 වනදා යලි කැඳවීමට අභිහාචනාධිකරණය නියෝග කළා. රග ක්‍රීඩක වසීම් තාජුලින් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නඩු පවරා තිබෙනවා. එම නඩුව ලබන මාස 3 වනදා විභාගයට ගැනීමට කොළඹ වහාධිකරණය දින නියම කළා. නඩුව අද කැඳවූ අවස්ථාවේ අනුර සේනානායක මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු රෝගාතුරව ප්‍රතිකාර ලබන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රීරංගා මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව වවුනියාව මහාධිකරණයේ හමුවේ අද නඩුවක් පවරනු ලැබුවා. 2011 වසරේ මාර්තු 30 වනදා සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිදු වූ රියානතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ මාර්තු 23 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සහනාධාරලාභීන්ට සෙවිලිත හඩු හා නිවාස උපකරණ බෙදා දීමට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991ක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිවයි මෙම නඩුව පවරා ඇත්තේ. 2012 වසරේ රත්මලාන ප්‍රදේශයේදී සිය බිරිඳ හා කුඩා දරු දෙදෙනා පුලුස්සා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු පුද්ගලයෙකුට මහාධිකරණය මරණ දඬුවම නියම කළා. විත්තිකරු අධිකරණයේ ලබා දී ඇති ප්‍රකාශ හා රසපරීක්ෂකවරයා ලබා දී ඇති සාක්ෂි අනුව ඔහු මෙම අපරාධය සිදු කර ඇති බවට තහවුරු වී ඇතැයි විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියා. තමන්ට විරුද්ධව මඩ ප්‍රචාර ගෙන යාම සඳහා ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලන උවමනාවන් මත තමන්ට ඇතැම් පුද්ගලින් චෝදනා කරන බවයි. මේ දවස් ටිකේම මට විරුද්ධව ගෙන යන මඩ ප්‍රචාරය. ඉතින් ඒ පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන්ටත් මම දැනුවත් කළා. මට අවකාශය ලබා දෙන්නයි කියලා මට විරුද්ධව ගෙන යන මේ මඩ ප්‍රචාරයට මගේ නිදහසට කරුණු දක්වන්න. ඒක ලබා දුන්නෙත් නැහැ. රෝපකීම් එමුතුමාගේ මීටින් එකකට අහම්බෙන් ආපු කෙනෙක් නෙමෙයි සහරන් කියලා කියනවා. ඕක කොහොමද යට ගහන්න ඕන කියන අරමුණෙන් මේගොල්ලන් මාත් එක්ක ඩීල් එකක් ගන්න හැදුවා. ඒ ඩීල් එක සම්බන්ධ ඉදිරියව මොනවද දෙන්නම් කියලා කිව්වේ. ඔය හැම දේ සම්බන්ධම හඩපඩක් එක ටෙලිෆෝන් එකේ එයා සල්ලි ඉල්ලපු ආකාරය පිළිබඳව මම දැන් ඔප්පු කරන්න. එතුමා කියනවා මම නිර්දෝෂී කෙනෙක් මට මේ අන්තවාදින් එක සම්බන්ධ නැහැ කියලා කියමින් තමන්ගේ ආර්ථික උමනාවන් සඳහා මේක කරනවායි කියලා මට කියනවා. මට කිසිම අන්තවාදීත් එක්ක සම්බන්ධකම් නැහැ කියලා එතුමා දන්න බවත් එතුමා පිළිගන්නවා. ඒකයි උතන කියුනේ. දැන් මෙතුමාගෙන් මම අහනවා මේ පිටිපස්සේ ඉඳලා කවුද කරන්න කියලා. එතුමා කියනවා ඒක හිස්බුල්ලා කියලා. මේවා පොහොට්ටුවේ සංවිධානයෙන් කරන දේවල් කියලා මෙතන පැහැදිලිව අපිට කියනවා. මේකෙන් ඒගොල්ලන් අදහස් කරන්නේ සජිත්ත ලැබෙන ඡන්දවලින් ලක්ෂ දෙකක් හරි අඩු කරන්න පුළුවන් නම් මේකෙන් ඒක අපිට හොඳයි. අපරාධයේ අපේ හිරු ටීවී එකේ නිවුස් එඩිටර්ගේ නමත් ඔතන කියවෙනවා. ඒ නාලිකා ගායකගේ ඇත්ත ස්වරූපය දන්නේ නැතුව මේවට ඉඩ දීලා අපි වගේ දේශපාලන නායකවන්ට මඩ ගහන එක අදවත් නවත්තයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නැවතුව නැත්තම් මම මේකට විරුද්ධව නීතිමය පියවර ගන්න වේවි. මාධ්‍ය සදාචාරය කෙලෙසමින් ඒකපාර්ශ්වික ලෙස මාධ්‍යකරණයේ යෙදෙමින් ජනතාවට අසත්‍ය තොරතුරු සපයන හිරු මාධ්‍ය ජාලයට එරෙහිව ජනතා ක්‍රියාකාරීන් රැසක් අද ලෝකවෙළඳ මධ්‍යස්ථාන ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. වතුර හුජ්ජා අරවා මෙව්වා ඔයා
අපි ඒවට බය නැහැ. හිරු ඇවිල්ලා කුඩු නාලිකාවක්. ඒගොල්ලෝ කුඩු නතර කරනවට විරුද්ධයි. අපි මේ හිරු නාලිකාට විරුද්ධව පිකටින් කරන්නේ. ඇත්ත කතාව ඒකයි. ඒගොල්ලෝ ස්වාධීන වෙන්නවල මාධ්‍ය ආයතන ස්වාධීන. තරුණ පරපුරක් විදිහට අපි කැමති නැහැ අපේ තරුණ යාතේ අවුරු 30ක් අපි ලේකා ගත්තා. දමිල සිංහල විතර බෙදිලා ලේකාගත් යුගයක් තිබ්බයි නිසා මේ මාධ්‍යර තමයි රටේ වෛරයක් පැතිරෙන අවස්ථාවක වෛරය වළක්වලා මිනිස්සු අතර සමගිය සංහිඳියාව නැත්තම් ප්‍රජාතන්ත්‍රවාද නිදහස දිනා ගන්න මිනිස්සු අතර ඒ ආකල්පයේ වශයෙන් යහපත් මිනිහෙක් නිර්මාණය කරන දින වගකීම් ප්‍රධාන වගකීම තියෙන මාධ්‍ය වෙන කාටද මේ සංඛ්‍යාත කියන්නේ පොදු මහජනතාවට අයිති පොදු වස්තුවක් එහෙමනම් පොදු දේපල පනත යටතේ ඔබ දන්නවා ඒ පොදු දේවල පනතේ පොදු මහජනතාවට අයිති ඕනෑම දෙයක් අවභාවිතා කරොත් එහෙම අප නොලැබෙන සිරදඬුවම් ලැබෙනවා ඒ නිසා අපි හිතනවා ඒ එසේම ඒ තරම් වගකීවුතු පොදු දේපලක් වන සංඛ්‍යාත භාවිතා කරන හිරුනාලිකාවට අපි බොහොම ආදරෙන් ගෞරවෙන් කියන්නට ආවේ මේ ජනාධිපතිවරණයක් කැඳවලා තියෙන වෙලාවේ මේ රටේ අයිතිනම තීරණාත්මක වෙලා තියෙන වෙලාවේ මේ තමන්ගේ මාධ්‍ය භාවිතාව තුළින් ජාතිවාදය ආගම්වාදය එහෙම නැත්නම් මේ රට තව තවත් ભેද බින්න කරලා මේ රට ලේ විලකට තල්ලු කරන්නට එපා වගකීමෙන් මාධ්‍ය පාවිච්චි කරන්න කියලා කියන්න කැමතියි බුල්බුල් සුලිකුණාටුව වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 11 වරුදා දක්වා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවර හා නාවික කටයුතු වල නිරත වීමේදී ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුල්බුල් සුලිකුණාටුව ඉදිරිපැය 24 තුලදී චණ්ඩ සුලිකුණාටුවක් බවට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ උතුරු දෙසට බරව වයම දෙසට ගමන් කර බංග්ලාදේශ වෙරළ දෙසට ගමන් කරනු ඇති. සුළං තත්වයේද ඉතා රළුවිය හැකි බැවින් මුහුද ආශ්‍රිත කටයුතුවලදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. අප මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk